අයිබුවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මේ උද්දමනයේ 145 පණි ආහාර උද්දමනයේ 157යි මන්නලින් කෝටියක පරණ ටින් මාළු Gas kamar wala dala mini marapu Hitler saha polimbala minissunta merenna erla inna ape Hitler la denna Gotabe saha Ranil gana ada telivekien Parlimentuwa varjane kale pissu balu rogetai sarpa visatai behet nathi nisa dostara Rajitha kiyai Then deshiya puwath Parlimentuwa ada peravuruwe rasvimata niyamitai me ee dina parlimentuwe paluwu adahas මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසාර්ථකයි. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. ශල්‍ය කර්ම නතර කරලා පාසල් ටික වහලා මේ සභාව කතා සාප්පුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙනවා. කරන කිසිම යෝජනාවකට සාධනීය ප්‍රගතිශීලී විසඳුමක් නැහැ. මේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව හැල්ලු කරලා තියෙනවා. කරන්න කිව්වා ගත්තේ නැහැ. කට වහගෙන ඉන්නවහලෝ. මේක හොර කුපාඩි ආණ්ඩුවක්. ඔලු ගැඩි මාරු කරගෙන සැප විඳිනවා. මොකද්ද මේකෙන් ලක්ෂ 220ට තියෙන ඵලය? සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක්, විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් ඉන්දුව කරගෙන තිබෙනවා. අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියන එක කියනවා. Taman තමයි හොඳටම කරන්නේ. Tamanට තමයි හොඳටම තේරෙන්නේ. Taman තමයි වැඩියෙන්ම දන්නේ වගේ උඩඟු මනෝභාවකින් මේ ජනාධිපතිවරයා හැසිරුණා. ජනතාව මැරෙනව නම් පෝලිං වල දරුවා මැරෙනව නම් ස්පිරිතාල වල ජනතාවගේ මූලික වගකීම තිබෙන ජනාධිපතිවරයාෙහි නායකයා. එම වගකීම කිසිසේත්ම ඉටු නොකරන හිස් පඹයේ උඩඟු මිනිහෙක් බවට පත් වෙලා තිබෙනව නම් මේ රටේ ජනතාවගේ නැගීටිම තමයි ඔහුට ගෙදර යන්න කිව්වා. හැබැයි සිද්ධ වුණේ කුමක්ද? ජනාධිපතිවරයාත් වර්තමාන අග්‍රාමාත්‍යවරයාත් හොර රහසේ අලුත් ආණ්ඩුවක් හදුවා. දැන් මොකද සිදුවී තිබෙන්නේ? අර්බුදයේ තවත් උඩු තබා තිබෙනවා. එක්කෝ පාර්ලිමේන්තුව රැස් නොවි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා ඉවරලා පාර්ලිමේන්තුව රැස් කළා මේක ඉවර කරන්න ඕනේ. නැත්තම් මේ පාර්ලිමේන්තුව රැස් නොකර නිකන් ඉන්න ඕනේ. ඔය දැන් ඇමතිකම් අරන් ඉන්න මේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුයි ඔය ලංසා මන්ත්‍රීතුමාගේ කණ්ඩායමේ කීප දෙනෙකුයි තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොමග යවලා මේ කිසි කමකට නැති මිනිහෙක්ව අගමැති කෙනෙක් කරන්න තැන තල්ලු කළේ. මේ රටේ අර අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තම් මේ ඇමතිකම් දරන්න තමුන්නාන්සලට සදාචාරාත්මක අයිතියක් නැහැ. දරුවන්ගේ පාසල් ටික පවත්වාගෙන යන්න බැරි අධ්‍යාපන ඇමතිකම බම්බු ගහන්නද? තෙල් ටික දෙන්න බැරි බලශක්ති ඇමති විදුලි බල ඇමතිලා මොකටද? මගේ කතා උස ගන්න එපා විමලි රංස මහත්තයා. තමුන්නාන්සේ අමුකාලාවක් දන්නේ නැහැ. මම ජනාධිපතිතුමා හම්බෙන්න ගියෙත් නැහැ. මම ජනාධිපතිතුමාට යෝජනා කළෙත් නැහැ. ගාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ප්‍රශ්න අහනවාද? ප්‍රශ්න අහනවාද නැත්නම් යනවාද? යනවා. බුද්ධිකව තියෙන මන්ත්‍රීතුමා නැත. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතුයි කියලා අපි කිසිම වෙලාවක් ගිහිල්ලා ඒ යෝජනාව ඉදිරිපත් කරේ නැtei කියන එක මං ඉතමත් වගකීමෙන් කියන්නට කැමතියි. ඔබතුමාගේ නම කිව්වා නිමල් සිරිපාල ඇමතිතුමාගේ නම කිව්වා මේක කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඇහුවා. එතුමා ඉතමත් පැහැදිලිවම ඔබතුමා කොයි වෙලාවකවත් කිව්වේ නැහැ. ඔබතුමා කියපු එක නමක් තියෙනවා කිව්වා අග්‍රාමාත්‍ය ධූරයට ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් කර නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමාගේ මැති කරන්න කියලා. ඔබතුමාට මම මෙන්න මේක කියන්න පුළුවන්ද? නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතාවගේ නම යෝජනා නොකලේ යග්‍රාමාත්‍ය තනතුරට කියලා මම ඉන්න වෙලාවක කියලා නැහැ. ඔයා කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැනේ. ඕගොල්ලෝ උදේ කියන එක හවසට වෙනස් කරනවා. අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විදියට දැනගන්න සතුටුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරයට යෝජනා කළේ කවුද? එකම ආසනයක්වත් නැතුව මේ රටේ අගමැති උනේ කියලා මේ අපිට ඒක පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හොඳයි. ජනතාවගේ ගැටලු විසඳීමට පාර්ලිමේන්තුවේ සාකච්ඡා නැති නිසා පාර්ලිමේන්තුව සතියකට වර්ජනය කළ බව සමගි ජන බලවේගයේ පවසනවා. පාර්ලිමේන්තුව වර්ජනය කරන කාලය තුළ ඉතිරිවන මුදල ජනතාවගේ සුභසිද්ධියට යෙදවිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ. අපි තීන්දුව කරා ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන්න ජනාධිපතිර ගෙදර යන්න කියන්න අපි පාර්ලිමේන්තුව සතියකට වර්ජනය කරන්න. අද ජනතාව ලක්ෂ ගාන පෝලිං වල දුක් විඳිනවා. ලෙඩුන්ට බෙහෙත් නැතුව මැරෙනවා. දැන් ඒක පැත්තකින් පිස්සු බලු රෝගයට බෙහෙත් නැහැ. අනිත් පැත්තෙන් සර්ප විෂතර බෙහෙත් නැහැ. ඒ අය මැරෙනවා. පිළිකා ඖෂධ නැතුව අපේක්ෂා රෝහලේ රෝගීන් මිය යනවා. මේ වගේ මහා විශාල ඛේද වාචකයක් වෙලා තියෙනවා. මේක පිළිබඳව පාර්ලිමේන්තුවේ පැහැදිලි සාකච්ඡාවක් නැහැ. ඒකට විරුද්ධව සතියක් පාර්ලිමේන්තුවෙන් අපි ඉවත් වෙලා අපි ඉල්ලා හිටියේ ඒ මුදල් පවා පුළුවන් නම් පාවිච්චි කරන්න ජනතාවගේ නැතිබරිකම නැති කිරීම සඳහා. රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන විපක්ෂයක් හැටියට අපි කියන පැහැදිලිවම
අද මේ ජනාධිපති රැතුළු ආණ්ඩුව වහාම අයින් වෙලා මේ රටේ ලෝකෙට පිළිගන්න පුළුවන් ජනතාව විශ්වාස කරන සර්වපාක්ෂික ආණ්ඩුවකට යන තැනට මේක ගේන්න ඕනේ. මයිනා යවල දැන් ගිරව ගෙනල්ලා කියලා කියනවා. ගිරවගෙන් දැන් අහනවා පෙත්තපත් කෑවද නැත්නම් පෙත්ත මොකක් තත්ති කියලා අහපුවාම පෙත්ත කියන්නේ මේ සති දෙකත් අමාරුයි. ඉස්සර සති දෙක ඊටත් වැඩිය අමාරුයි. ඊගවට ඊගව සති දෙකකින් කියන්න. ඉතින් මයිනායි පෙත්තයි දෙන්නම දැන් අද ඉන්න නිසා අපි මේ කාරණේටත් පෙත්තටත් අපි අවස්ථාව දීලා බැලුවා. ස්ථිර සාර විසඳුමකට යන්න තිබිච්ච අවස්ථාව පාවා දීලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තා වූ තමන්ගේ පටු පරමාර්ථයන් ඉෂ්ට කර ගැනීමේ අරමුණ මත කටයුතු කිරීම ප්‍රතිඵලය අද රටක් ජාතියක් විදිහට අපි නැවත මාස ගාණක් ආපස්සට ගිහිල්ලා තියෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය එල්ලුවේ ලී ක්වාන් යූ කෙනෙක්, හෙව්වේ මහතීර් මොහොමඩ් කෙනෙක්, ආව කිව්වේ මොල හතානෝ කෙනෙක්, අන්තිමට ආවේ මොල දාහතරානෝ කෙනෙක්. හැබැයි ජනතාව මහමග පොලිම්බල, රටම බංකොලොත්. එක වෙලාවක අපට මතකයි ජනාධිපති ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කිව්වා. ඇත්තටම දැන් එක හිට්ලර් කෙනෙකු වෙනුවට හිට්ලර්ලා දෙන්නෙකුම ඇවිත්, එක් අයෙකු ගෝඨාභය, අනිත් කෙනා රනිල්. ඇයි මේ දෙදෙනට හිට්ලර් වගේ කියලා ටෙලිවැකිය අප ආරම්භ කරන්නේ. හිට්ලර් අහිංසක මිනිස්සු දහස් ගාණක් ගෑස් කාමරවලට දාලා මරලා දැම්මා. අහිංසක පුංචි දරුවන් පවා හිට්ලර්ගේ පියෝ ජර්මන් බ්ලඩ් කියන ම්ලේච්ඡ අමන තීන්දුව හමුවේ විෂ ගෑස් කාමරවල දහදුක් විඳලා හුස්ම ගන්න බැරුව එකා මත එකා වැටිලා මැරිලා ගියා. දැන් අපට එක හිට්ලර් කෙනෙකු වෙනුවට හිට්ලර්ලා දෙන්නෙකුම ලැබිලා. ඒ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ, මේ දෙන්නා රටම විෂ ගෑස් කාමරයක් කරලා අවසන්. අද සමස්ත රටවැසියම කුසගින්න, ඉහළ යන බඩුමිල සහ දිගු පෝලිම්බල දහදුක් විඳිනවා. තෙල් පෝලිමේ දවස් 3-4 දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඇත්තටම ජනාධිපති ගෝඨාභය ඔයත් අගමැති රනිල් ඔයත් හිට්ලර්ට වඩා ම්ලේච්ඡයි. හිට්ලර්ගේ ගෑස් කාමරයක් ඇතුලේ වැඩිම වුණොත් විනාඩි 10-15ක් තමයි දහදුක් විඳින්න වුණේ. ඊට පසු මරණයත් වුණා. නමුත් ඔබ දෙපළ අද අපව නොමරා මරමින් ඉන්නවා. දැන් ඇත්තටම බලමු ලී ක්වාන් යූ කවුද කියලා. ඔහුව හඳුන්වන්නේ සිංගප්පූරුවේ පියා කියලයි, ෆාදර් ඔෆ් සිංගප්පූ කියලයි හඳුන්වන්නේ. ලී ක්වාන් යූ 1965 ලංකාවට ආවා. එදා අපේ කොළඹ නගරය දැකලා ඔහු මවිත වුණා. ලී ක්වාන් යූගේ සිහිනය වුණේ සිංගප්පූරුව ලංකාව වගේ රටක් කරන්න. අද තියෙන රට නෙවෙයි හොඳේ 1965 තිබුණු ශ්‍රී ලංකාව. ලී ක්වාන් යූ අවුරුදු 31ක් අගමැති දුරේ දැරුවා. ලෝකයේ අන්ත අසරණ දිලිඳු රාජ්‍යයක්ව පැවති සිංගප්පූරුව ලෝකයේ ධනවත්ම රටක් බවට පත් කළා. 1977 අපේ රටේ පාලනය ගත් ජයාරු ජයවර්ධනට කියන්න වුණේ කුමක්ද? මම ලංකාව සිංගප්පූරුවක් වගේ කරනවා කියලයි. කොහොමද වෙනස? 1965 ලී ක්වාන් යූ කිව්වා මම සිංගප්පූරුව ලංකා වගේ ලස්සන දියුණු රටක් කරනවා කියලා. ඊට අවුරුදු 12කට පස්සේ අපේ පාලකින්ට කියන්න වෙනවා අපේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. ඇත්තටම ලී ක්වාන් යූට සිංගප්පූරුව දියුණු රටක් බවට පත් කරන්න පුළුවන් වුණේ කොහොමද? ඔහු නීතිය අකුරටම ක්‍රියාත්මක කළා. වැදගත්ම දේ, දූෂණය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැම්මා. ඔහුගේ නීතිය කාටත් එක සමාන වුණා. ලී ක්වාන් යූ බලයට පැමිණි ගමන් කියූ බවට වන කතාවක් තිබෙනවා. ඒ ඔබේ දූෂණවලට සිර දඬුවම් විඳින්න පෙර ඔබම දඬුවම් විඳගන්න කියලා. ලී ක්වාන් යූගේ පාලක පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු වූයේ ටේ චෑන් වන් නැමැත්තයි. ඔහුට බරපතල දූෂණ චෝදනාවක් එල්ල වුණා. ඔහු ලී ක්වාන් යූ අගමැතිගේ අතිශය පෞද්ගලික හිතවතෙක්. නමුත් ඒ දූෂණ චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න ලී ක්වාන් යූ ක්‍රියා කළා.
පටලව ගන්න එපා. අපේ ලීක්වාන් යූ කියලා හිතාගෙන ඉන්න අයගේ පරීක්ෂණ වගේ කියලා. හොඳේ අර පැන්ඩෝරා පේපර්ස් වල නම සඳහන් තිරු නඩේෂන් සහ නිරූපමා ගැන පත් කළ කොමිසමේ වාර්තා වගේ කියලා හිතා ගන්න එපා. තමන්ට විරුද්ධව පරීක්ෂණයේ ආරම්භ වූ බව දැනගත් ඒ ප්‍රබල ඇමති චෑන් වන් තමාගේ නිවස තුළදිම විෂ එන්නත් කරගෙන මිය ගියා. තම හොරකම ගැන ජාතියෙන්ම සමාව ඉල්ලලා ලිපියකුත් ලියලයි ඔහු සියදිවි නසාගත්තේ. ඔහු දැන සිටියා ඒ මුල්‍ය වංචාවට අනිවාර්යයෙන්ම හිරේ යන්න වෙනවා කියලා. ලී ක්වාන් යූ අගමැතිගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ කියලා ඔහු 100%ක් දැන සිටියා. අපේ සෙට් එක එහෙම මැරෙන්න ගත්තොත් ලෝකයේ තියෙන විෂ මදි වේවි එන්නත් කරගෙන මැරෙන්න. මැති ඇමතිලට අමතරව රාජ්‍ය සේවකිනුත් හොරකම් වලට මැරෙන්න ගත්තොත් මිනි පුච්ච ගන්නවත් බැරි තරමට ගොඩ ගැහෙවි. අනික ආදාහනගාර වලටත් මේ දවස්වල ගෑස් නැති නිසා මහා ජංජාලයක් වෙනවා. ඇත්තටම සිංගප්පූරුව ලෝකයේ දූෂණ අඩුම රටක්. දූෂණ අඩුම රටවල් 10න් 4 වෙනි තැන හිමිවන්නේ සිංගප්පූරුවට. ලෝකයේ ප්‍රධානතම දූෂණ විමර්ශන ආයතනයක් වන ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය මෙහෙම කියනවා. ඒ සංවිධානයට අනුව ලෝකයේ රටවල් 180ක් අතරින් සිංගප්පූරුව ඉන්නේ 4 වෙනි තැනට. දන්නවද ලංකාව තියෙන්නේ කීවෙනි තැනටද කියලා? 102 ස්ථානයේ තමයි ලංකාව තියෙන්නේ. ඒ තරමටම දූෂිත රාජ්‍යයක්. ලෝකයේ දූෂණ අවම රාජ්‍යයන් දෙකක් සමතැන ඉන්නවා. ඒ ඩෙන්මාර්කයේ සහ නවසීලන්තයේ. පින්ලන්තයත් ඊළඟට ඉන්නවා. ඊළඟට සිංගප්පූරුව. ලෝකයේ දූෂණ වැඩිම රටවල් අතර අංක 1-2-3 හිමිවන්නේ සිරියාව, සෝමාලියාව, සූඩානයටයි. අපිට 102 ස්ථානය. හරියට හෙව්වනම් සමහරක් වෙලාවට අපි අංක 1 එන්න ඕනේ. ඇත්තටම මේ රටේ තාම පේනතෙක් මානයක ලී ක්වාන් යූලා නැති බව මතක තියාගන්න. නැත්තම් ඊළඟ මැතිවරණයේදී මෙයා තමයි ඇත්තම ලී ක්වාන් යූ, මෙයා තමයි ඇත්තම මහතීර් මොහොමඩ් කියලා ආයේ කවුරු හරි අපව අන්දන්න ඒවි. හිට්ලර්වත් ආයේ ගේන්න පුළුවන්. හිට්ලර් කියන මිනිමරු අපරාධකාරයව දන්නේ නැති, කියවලා නැති අය මේ පාරනම් ඇත්තටම හිට්ලර්ටම තමයි අපි ඡන්ද දෙන්නේ කියලා ආයේ අනාගන්න පුළුවන්. ඒකයි මුලින්ම මතක් කරලා මේ විදිහට ලියලා තියන්නේ. ලී ක්වාන් යූ වගේ නීතිය සැමට සමාන පාලකයෙකු පේනතෙක් මානයක තාම නැහැ කියලා විතරක් මතක තියාගන්න. ඔබ දන්නවා ටෙලිවැකි අවසානයේදී අප සෑම විටම ප්‍රයෝජනවත් යෝජනාවක් යලි ඉදිරිපත් කරනවා, මතක් කරනවා කියලා. අපේ රටේ තානාපති සේවයේ තරම් මෙලෝ රහක් නැති, සත පහක වැඩක් නැති තානාපති සේවයක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මේ රට අන්ත අසරණ වෙලා තියෙන වෙලාවෙත් ඔය තානාපතිවරුන්ගෙන් වැඩි හරියක් සැපට ඉන්නවා. තානාපති සේවයට ගියාම ඒ දරු පවුලම නඩත්තු කරන්න විශාල මුදලක් රජය වැය කරනවා. තානාපතිට දෙවැනියට, තුන්වැනියට, ලේකම්ට, රියදුරන්ට පමණක් නෙමේ, ශ්‍රී ලංකාවෙන් කෑම උයන්නත් අය අරගෙන යනවා. නිවාස වාහන දීමනා ගත්තම සියල්ලම ඩොලර්. මේ වෙලාවේ ඔය තානාපති සේවයේ වියදම් මේ රටට දැන් දරන්න බෑ. ඔය ඉන්න තානාපතිවරුන්ට ටාගට් එකක් දෙන්න. මාසයක් තුල ඒ රටවල පාලකින්, ව්‍යාපාරිකින් එක කතා කරලා රට වෙනුවෙන් යමක් කරන්න කියලා. අඩුම ගානේ ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකින් එකතු කරලා සාකච්ඡාවක් තියන්න කියන්න. ඔය හැම රටකම අපේ ව්‍යාපාරිකින් ඉන්නවා. පාට පක්ෂ ජාති ભેදවලින් තොරව ඒ අයව එකතු කරලා රට වෙනුවෙන් දෙන්න පුළුවන් ආධාරය අහන්න. කවුරු හරි කැමතිද කියලා අහන්න පෞද්ගලික ධනයෙන් තෙල් නැව් ගෙනල්ලා ව්‍යාපාරයක් කරන්න. එහෙම ධනෙ තියෙන ව්‍යාපාරිකින් ඉන්නවා. රට වෙනුවෙන් ඒ රටවල ඉන්න අපේ අයගෙන් වගේම විදේශ ප්‍රජාවත් එක්කත් කතා කරන්න කියන්න. බැරි අයව වහාම රටට ගෙන්නන්න. මේ වෙලාවේ බොරුවට සුදු අලි නඩත්තු කරන්න එපා. ඒ වගේමයි අප නිරන්තරයෙන්ම කියන්නේ විද්වත් අදහස් පිළිගන්න, ප්‍රායෝගිකව විද්වතුන්ට ඉඩ දෙන්න කියලයි අප ටෙලිවැකිය ආරම්භයේ සිටම අද වන තෙක්ම මතක් කරන්නේ එයයි. මේ වන විට ඒ සඳහා විවිධ විද්වතුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අප ඉතාම ඉහලින් අගය කරනවා. වෙරිටේ රිසර්ච් ආයතනය අලුත් ආර්ථික යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙවැනි යෝජනා ඇති ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කරන්න, එයගේ යෝජනා රටටම හෙළි කරන්න, හැකි විගස කළ යුතු දේවල් පිළිගන්න, තවත් මේ උද්දච්ච නිහීන දේශපාලන බලය සඳහා වන අරගලය අතහරින්න, 21-22 බදාගෙන බොරු කර කර ඉන්න එපා. මේ කියන සියලු දේ ගෝඨාභයටත්, රනිල්, සජිත්, අනුර සියලු දෙනාට වල
වලංගුයි. ඒ වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කිසිදු දූෂිත වංචා මැර හොර චෝදනා නැති කීප දෙනත් විශේෂයෙන්ම අපට අවශ්‍යයි. තාවකාලිකව හෝ තමුන්ලගේ බලය ලබා ගැනීමේ ගේම් නතර කරන්න, තෙල් ලීටරිනුත් ගසා කන්න හිතන සැලසුම් හකුල ගන්න, මේ පෝලිම්වල අපා දුක් විඳලා කන්න නැතුව මැරෙන රටක් හදන්න එපා. මහමග මැරෙන හැම මිනිහෙකුගේම සාපය තමුන්ලගේ හත්මුතු පරම්පරාවක් පිට රැලි නැගෙමින් එන බව අමතක කරන්න එපා. අහස උසට ඉහළ ගිහින් තියෙන බඩුමිල දරන්න බැරි ජනතාව ඊයේත් ප්‍රදේශ රැසක විරෝධතාවල නිරත වුණා. මේ අතර කල් ඉකුත් වූ ටින් මාළුතොගයක් පන්නල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටියක්. අපේ රටේ ජනතාව දැන් හාමතේ ඉන්නවාර අනන්තයි. බඩුමිල දරන්න බැරි තරම් ඉහළ ගිහින්. එදා වේල හරි හම්බ කරගෙන ජීවිතේ ගැටගහගත් මිනිස්සු දැන් ඉන්නේ එක වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිවයි. වේල් තුනෙන් එක වේලක්වත් කන්න නැති තැනකට මේ රටපත් උනත් පාලකින් විඳින සුරසැපවල නම් අඩුවක් නැහැ. අපේ රටේ තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩවල බරපතල හිඟයක් පවතිනවා. දවස ගානේ හැම භාණ්ඩයකම මිල ඉහළ යන්නේ ජනතාව තව තවත් පීඩාවට පත් කරමින්. කහට එකක්වත් ඔන්න බැරි තැනකට දැන් පත් වෙලා. අන්තිමට වෙන්නේ පිටි සීනි තේකොළ මේ මුකුත්ම නැතිව උණු වතුර ටිකක් විතරක් බොන්නයි. මේ රටට මොනවද වෙන්නේ මාත්‍යු? අපිට කවුද දෙන්නේ? අපිට ගෑසුත් නැහැ. දැන් ගෑස් ඉල්ලනකොට මිනිසුන්ගේ ගෑස් එක ඊට වඩා. බලන්න මේක ගන්න පිටින් නැහැ, සීනින් නැහැ. රොටියේ තියෙන තෙටිය නැහැ, තැටියේ තියෙන රොටිය නැහැ. දැන් මේ දෙකම තියෙන ගෑස් නැහැ. ඉතින් අපි කන්නේ කොහොමද? උදේ කෑම කන්න ගියා 450 ඉවරයි. ඔව් සීනි ගන්න වැඩි වුණා, ටී එක 150 වෙනවා. මොනා කරන්නද? දරුව පස්සේ නැගිනා ගෑන දරුව කොහමද ජීවත් වෙන්නේ? මත් චීනි මිටියක් ගන්න දැන් රුපියල් 20000ක් ඕනේ. කිලෝ එක 208 රුපියල් විකුණන දේනවා. බඩු මිල එන්න එන්න ලගිනවා. කොහමද කඩයක් කරන්නේ? සීනි ඉංගයක් නැහැ, සීනි ගණන් ගිහලා තියෙන්නේ. ප්ලේන් ටික 40යි. කඩ කඩ කියලා කණ්ඩායත් බෑ, බොණ්ඩායත් බෑ අපිට. කෑම එක කියලා මම නිකන් ඇරවලු බතේ 250. මේ දරන්න බැරි බඩු මිලක් තරන් මහපාරට ඇවිත් විරෝධතාවේ නිරත වූ ජනතාව. මෙතර මැයි මාසයේ ආහාරමය උද්ධමනය 57.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන කාණ්ඩේ උද්ධමනය 30.6% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මැයි මාසයේ සමස්ත උද්ධමනය සටහන් වන්නේ 45.3% ලෙසයි. පසුගිය අප්‍රේල් මාසය හා සැසඳීමේදී සියලු කාණ්ඩයන්හි උද්ධමනය මැයි මාසයේදී විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ජනතාව දරාගන්න බැරි තරම් වේදනාවකින් පීඩාවකින් මිරිකිලා ඉන්න අවස්ථාවක සමහර ව්‍යාපාරිකයින් අයුතු ලාභ ඉපීමේ බලාපොරොත්තුවෙන් තොග සංගවා ගැනීමටද ක්‍රියා කරමින් සිටිනවා. මේ අතර කල්ලිකුත් වීමට ආසන්න ටින් මාළු තොගයක් වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ පන්නල මුකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක තිබියදී. අදාළ ටින් මාළු තොගයේ මිල ගණන් සහ නිෂ්පාදිත දිනය වෙනස් කර වෙළඳපළට නිකුත් කිරීමටයි සැලසුම් කර තිබුණේ. එම ටින් මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් පැවසුවේ. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් පහක විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුත්කල විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරුවරුන් ඊයේ තීන්දු කළා. මෙම පෙත්සම් සලකා බැලීම දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කොඳාකොඩ සහ අනිල් ඔබේසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල හමුවේ සිදු කෙරුණා. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ බහුතර විනිසුරුවන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි. පෙත්සම සලකා බැලීම සඳහා දෙවන දිනටත් ආරම්භ
අවස්ථාවේදී වගඋත්තරකාර ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච රොමේෂ් ද සිල්වා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා. මහ මැතිවරණයකදී ජනතාව මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන්නේ පක්ෂයට මිස එහි අපේක්ෂකයින්ට නොවන බව සඳහන් කළ ජනාධිපති නීතිච්චවරයා ජාතික ලැයිස්තුවේ ඇතිවන පුරප්පාඩුවක් සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ අභිමතය පක්ෂ මහලේකම්වරයා සතුවන බව පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාර්යවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ගාමිණී මාරපණ මහතා ද අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වන අවස්ථාවක ඊට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ අභිමතය පක්ෂ මහලේකම්වරයා සතුවන බව පැවසුවා. මෙම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළා. අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටිකර ලබා දෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ අනුව පාසල් දිනකරන වැඩිකර ඒ අතිරේක දිනවලදී සියලුම කාලසටහන් ආවරණය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අවුරුදු දෙකක් වගේ කාලයක් අපේ රටේ පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට කනකොකා හැඬුවා. ඒ කොවිඩ් මාරයාගේ බලපෑම මතයි. දැන් වෙනකොට රටේ අධ්‍යාපනයටත් බාලගිරි දෝෂය. කොවිඩ් වලට මහන්සියෙන් තිත තිබ්බත් ආපහු ඉන්ධන ගැටලුව නිසා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැවතිලා. මේ නිසාම දිවයිනේ නගර ආශ්‍රිත පාසල් වසා දමන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ආයෙත් අධ්‍යාපන කටයුතු කරන්න වෙලා. මෙවැනි පසුබිමකයි රටේ අධ්‍යාපන ඇමති සිසු දරුවන් ගැන හිතලා ආයෙත් තීරණයක් ගන්න සූදානම් වෙන්නේ. අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටිකර ලබා දෙන්නත් ඇමති සූදානම්. පාසල් දිනකරන වැඩිකර ඒ අතිරේක දිනවලදී සියලුම කාලච්ඡේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමතිවරයා අද ප්‍රකාශ කළා. කිසිම පාඩුවක් නොවීම සඳහා අපි අගෝස්තු නිවාඩුව කෙටි කරනවා, දෙසැම්බර් නිවාඩුව කෙටි කරනවා, ඒ වෙනුවට මේ දින ප්‍රමාණය තෙන්ට ගන්නවා. මේ අවුරුද්දට නියමිත කාලච්ඡේද සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපිට තිබෙන තොරතුරු අනුව මම හිතනවා මේ සතියන්තයේ වෙනකොට අපිට අදට වඩා හොඳ තත්ත්වයක් පත්වෙයි කියන විශ්වාසය තියෙනවා. දිවිනේ පළාත් 9 ඊයේ දිනේදී පාසල් වල වෘත්ත කිරීමේ තත්ත්වය නගර හැර ග්‍රාමීය ප්‍රදේශ පාසල් ක්‍රියාත්මක වෙලා තිනු. සමහර ප්‍රදේශවල 70-80 ගුරුවරුන්ගේත් දරුවන්ගේත් පැමිණීම වාර්තා වෙලා තිනු. සෙනසුරාදා රැස්වල නැවත තීන්දුව ගන්නවා ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියන කාරණා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යාහන පුවත විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.